අද අපි කතා කරමු අපේ රෝගී ජනතාව පිළිබඳව. අපේ ජාතික රෝහල් පද්ධතිය සෞඛ්‍ය කොයි තැනකටද අපි අරගෙන ඇවිත් තියෙන්නේ? පෞගිය දාස්වල බාල ඖෂධ පිළිබඳව කතා කළා. බාල උපකරණ පිළිබඳව කතා කළා. බාල එන්නත් පිළිබඳව කතා කළා. තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීම වෙනුවට සෞඛ්‍ය සේවාව පරිහානියට ලක්වීම වසර ගණනාවක් මුළුල්ලේ සිදුවුණේ. මේ තවත් පැතිකඩක්. කවුරු හරි හදවත් සැත්කමක් කරන්න ජාතික රෝහලකට ගිහින් බලාගෙන ඉන්නවනම් එයාට ඒ සඳහා කොච්චර කාලයක් පොරොත්තු ලේකෙන ඉන්න ඕනිද? අපි කරාපිටිය උදාහරණයට අරන් කතා කරනවා. මොකද අද මව්බිම ප්‍රධාන ශීර්ෂපාඨය ඒ කරගෙන තිබෙනවා. අපි ආරම්භයේම ඒ උපුටා ගන්නේ අපේ රටේ දුගී දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය සේවාව පිළිබඳව අවදි කරන්නට ඕනි බලධාරීන්ට ඇහෙන්න කතා කරන්නයි. කරාපිටියේ හදවත් සැත්කම් පෝලිම 20-28 දක්වා දිගුවේ. අද ලියාපදිංචි වුණොත් සැත්කම තව වසර 4කින්. ලලිත් රුහුණුගේ වාර්තාව. මෙහෙමයි දිගුව පත්තරේ ලියන්නේ. ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ තුල හෘද සැත්කම් කළ යුතු හෘද රෝගීන්ගේ පෝලිම 20-28 දක්වා දිගු වී ඇති බැව් එම ඒකකයේ ආරංචි මාර්ග කියනවා. හෘද සැත්කම් කර ගැනීම සඳහා මෙම ඒකකයේ අලුතෙන් ලියාපදිංචි වන හෘද රෝගියෙකුට 20-28 වන තෙක් බලා සිටීමට සිදු වී ඇති බව හෘද රෝගීන් කියනවා. හෘද සැත්කම් කර ගැනීම සඳහා මෙම ඒකකයේ ලියාපදිංචි වන රෝගියෙකුට මෙහි සේවය කරන හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් ලබා දෙන්නේ 20-28 දිනයක් බව හෘද රෝගීන් පෙන්වා දෙනවා. කොන්ත්‍රාත් පදනම් මත මෙම ඒකකයේ සේවය කරන හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ සමග මෙහි හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු තිදෙනෙක් සේවය කරනවා. නාමල් ගමගේ වෛද්‍යවරයා සතියකට හෘද සැත්කම් 4ක් පමණක් සිදු කරනු ලබන අතර ඉකුත් වසරේදී ඔහුගේ හෘද සැත්කම් කළ යුතු රෝගීන්ගේ ලැයිස්තුව 1500ක් පමණ වෙලා එහෙත් ඉකුත් වර්ෂයේ නාමල් ගමගේ වෛද්‍යතුමන් සිදුකොට ඇත්තේ හෘද සැත්කම් 400කට ආසන්න සංඛ්‍යාවක්. හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ කියන්නේ ඔහු විශ්‍රාම යන විට සැත්කම් කළ යුතු රෝගීන් 4000ගේ පමණ ලැයිස්තුවක් තිබූ බවයි. එම රෝගීන් ජීවත්ව සිටිනවාද යන්න සොයා බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. මේ පිළිබඳ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය හරිස්ත්‍රන්දගෙන් කර විමසීමකදී ඇය කියලා තියෙන්නේ හෘද සැත්කම් කර ගැනීම සඳහා 20-28 වන තෙක් බලා සිටීමට හෘද රෝගියෙකුට කීම ප්‍රායෝගික නැහැ. මේ නිසා අලුතෙන් ලියාපදිංචි වන රෝගීන් සඳහා අමතර ලැයිස්තුවක් දාලා තියෙනවා. දිනකට හෘද සැත්කම් 2ක් විතර තමන් කරනවා. එක් හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට කනිෂ්ඨ වෛද්‍යවරු 8 දිනක් ඉන්න ඕනි. කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ හිඟේ මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා. අනෙක් කාරණේ තමයි වෛද්‍යවරු අවුරුදු 4න් 4ට මාරු කිරීම. මේ අය පුහුණු කරන්න වසර 2ක් විතර යනවා. හෘද සැත්කම් කිරීමට හැකි උච්චතම අවස්ථාව වන විට ඒ අය මාරු වෙනවා. මේ පිළිබඳ ගැටලු ගණනාවක් ඇය සඳහන් කරලා තියෙනවා. මේ ගැන ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රංගගෙන් කළ විමසීමකදී ඔය කියන තරම් හෘද සැත්කම් කළ යුතු හෘද රෝගීන් නැහැ. නමුත් සැත්කම් කළ යුතු හෘද රෝගීන්ගේ යම් තදබදයක් තියෙනවා. හෘද හා උරස් කුහර සීමිත සැත්කම් ප්‍රමාණයක් තමයි කරන්න පුළුවන්. මේක අමාරු සැත්කමක් යයි රෝහල් අධ්‍යක්ෂකවරයා කියනවා. අමාරු සැත්කමක් නිසා තමයි අධ්‍යක්ෂකතුමනි මේවා පිළිබඳව අපි ඉස්සරහට හිතන්නට ඕනෙ වෙන්නේ. සෞඛ්‍ය බලධාරීනිය හෘද රෝගීන් කියලා කිව්වම කොයිතරම් සංවේදීද? අවුරුදු 4ක කාලයක් පොරොත්තු ලේඛනයේ ඉන්න ගියොත් සිදුවෙන්නේ මොනවද? අවුරුදු 4ක කාලයක් තිස්සේ පොරොත්තු ලේඛනයේ හිටපු අය අද මොන තත්ත්වයකද ඉන්නේ හොයලා බලන්න වෙනවා කියලා විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ කියලා තියෙනවා. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ස්ථාපනය කළා. ඒකෙන් මහා සේවාවක් රටේ දුගී දුප්පත් රෝගී ජනතාවට ලැබුණා. හැබැයි ඒක එන්නම අපේ දේශපාලුවෝ වලපල්ලට අරගෙන ගිය හැටි, ඒවායින් ගහපු ගැහිලි අනාවරණ වෙමින් පවතින මොහොතක් මේ. ඒ හින්දා අපි බතක් කරනවා සෞඛ්‍ය සේවාව පිළිබඳව අවදියෙන් ඉන්න කියලා.